අයිබෝවන් අද මම ඔබලන්ට කියලා දෙන්නේ ශාක පත්‍රවල විවිධත්වය ගැන. ඉතින් මේ කොටස හත ශ්‍රේණියේ ඉගෙන ගන්න දුවල පුතාලට වගේම අට ශ්‍රේණියේ ඉගෙන ගන්න දුවල පුතාලට වැදගත් වේවි. මේ වීඩියෝ එකේ අරමුණ තමයි පුංචි ඔයාලට ශාක පත්‍රයේ තියෙන කොටස් ගැන, ඒ වගේම පත්‍රවල නාරක වින්‍යාසය, සරල පත්‍ර හා සංයුක්ත පත්‍ර, ඒ වගේම පත්‍රවල කෘත්‍යයන් ගැන ඔබලන්ට කියලා දෙන්නවා. හරි, අපි මුලින්ම බලමු මොකක්ද මේ පත්‍රවල විවිධත්වය කියන්නේ කියලා. ඔබලා ඔබේ ගෙවත්තට ගිහිල්ලා බලුවොත් ඔබලන්ට පෙනේ මේ විවිධ ශාක වර්ග තියෙනවා. මේ හැම ගහක්ම එක විදිහේ නෙමෙයි. ගස්වල හැඩය, ඊළඟට ගස්වල තියෙන පත්‍රවල හැඩය, පත්‍ර ගහට සමි වෙලා තියෙන විදිහ, පත්‍රවල විශාලත්වය, මේ හැම දෙයක්ම එකිනෙකට වෙනස් වෙනවා. ඒ වගේම සමහර ශාකවලට තියෙන විචිත්‍ර පත්‍ර, ප්‍රෝටීන් ශාකේ වගේ ගත්තාම මේ පත්‍ර වල විවිධ වර්ණ දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ශාක පත්‍ර එකිනෙකින් වෙනස් වෙනවා. මේකට අපි කියනවා පුංචි පුතේ දුවේ ශාකවල විවිධත්වය කියලා. ඉතින් මේ විවිධත්වය පරිසරයට සුන්දරත්වයක් එකතු කරනවා. අපි මුලින්ම බලමු ශාක පත්‍රයක ප්‍රධාන කොටස් මොනවද කියලා. අපි බලමු ශාක පත්‍රයක මූලික කොටස් මොනවද කියලා. ශාක පත්‍රයේ මෙන්න මේ කොටසට අපි කියනවා පත්‍ර ග්‍රන්ථය කියලා. ඉතින් පත්‍ර ග්‍රන්ථය මගින් තමයි පත්‍රය ශාකයට සම්බන්ධ වෙන්නේ. පත්‍ර ග්‍රන්ථයේ ඉඳලා ඔබලන්ට පේනවද මේ මැදින් ඇඳලා තියෙන නාරකය? මේ නාරකයට අපි කියනවා පත්‍රයේ මැද නාරකය නැත්නම් මැද නාරකය කියලා. ඊළඟට මේ පත්‍රයේ තුඩ කොටසට අපි කියනවා පත්‍ර අග්‍රය කියලා. ඊළඟට ඔබලන්ට පේනවති මේ මැද නාරකයෙන් පටන්ගෙන ශාකයේ පුරා විහිදෙන කුඩා නාරකය තියෙනවා. මේ නාරකි වලට අපි කියනවා ශාකා නාරටි කියලා. ශාකා නාරටි. පත්‍රයේ මෙන්න මේ කොටසට අපි කියනවා පත්‍ර තලය කියලා. ඒ වගේම පත්‍රයේ වටේ කොටසට අපි කියනවා පත්‍ර ධාරය කියලා. පත්‍ර ධාරය. අපි ශාක පත්‍රයක් අරගෙන මේ කොටස් ටික නැවත මතක් කරගමු. මේ තියෙන්නේ අඹ ශාක පත්‍රයක්. එතකොට මේ තියෙන්නේ දරුවනේ පත්‍රේ වෘන්තය කියලා කියන්නේ මෙන්න මේ කොටසට. මේ තියෙන්නේ පත්‍ර පාදය. මේ තියෙන්නේ පත්‍ර පාදය. ඊළඟට උගලන්ට පේනවති මේ වෘන්තයේ ඉඳලා මැද නාරටිය පත්‍රේ අග්‍රය දක්වා දිව යනවා. මේ තියෙන්නේ මැද නාරටිය. එතකොට මෙන්න මේ කොටසට අපි කියනවා පත්‍ර අග්‍රය කියලා. එතකොට මේ තියෙන්නේ පත්‍ර ධාරය. පත්‍රේ ධාරය අපි කියනවා පත්‍ර ධාරය කියලා. මේ කොටසට අපි කියනවා පත්‍ර තලය කියලා. පත්‍ර තලය. ඒ වගේම ඔබලන්ට පේනවැද්දි මේ මැද නාරටියෙන් පටන්ගෙන ශාකේ පත්‍රයේ පුරා විහිදිච්ච නාරටි තියෙනවා. ඒවට අපි කියනවා ශාකා නාරටි කියලා. ඊළඟට අපි බලමු ශාක පත්‍රවල නාරටි විඤ්ඤාසය. නාරටි විඤ්ඤාසය කියලා කියන්නේ ශාක පත්‍රයක නාරටි පිහිටා තියෙන රටාවට අපි කියනවා නාරටි විඤ්ඤාසය කියලා. ඉතින් ඔයගොල්ලෝ හොඳින් නිරීක්ෂණය කළොත් ශාක පත්‍රවල නාරටි පිහිටලා තියෙන ආකාර එකිනෙකට වෙනස් වෙනවා. ප්‍රධාන වශයෙන් අපිට ආකාර දෙකක් හඳුනගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඒ ආකාර දෙක මොනවද කියලා. මේ තියෙන්නේ බුලත් පත්‍රයක්. එතකොට මේ බුලත් පත්‍රය ගත්තාම ඔබලන්ට පේනවා ඇති මැද නාරටියෙන් පටන්ගෙන ශාකා නාරටි පත්‍රේ පුරා දැලක් ආකාරයට තමයි විහිදිලා තියෙන්නේ. පත්‍රේ පුරා දැලක් ආකාරයට විහිදිලා තියෙනවා. ඒ වගේම දැන් මේ තියෙන්නේ අපි කෝපකොළ කියලා හඳුන්වන ශාක පත්‍රය. එතකොට ඔබලන්ට පේනවා ඇති දුවේ පුතේ දැන් බුලත්
කොලෙ වගේම මේ කොලෙත් පත්‍ර තලය විශාල පත්‍ර තලයක් තියෙනවා. එතකොට ඒ වගේම මේකෙත් මැදේ නාරටියෙන් පටන්ගෙන මේ ශාකා නාරටි පත්‍රයේ පුරාම දැලක් විදිහට පිහිටලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ නාරටි විඤ්ඤාසයක් අපි හඳුන්වනවා ජාලාභ නාරටි විඤ්ඤාසයක් කියලා. ජාලාභ නාරටි විඤ්ඤාසය. ඊළඟට මෙන්න මේ ශාක පත්‍රය ගත්තොත් මේ බිම්මෝ කිඩ් කියලා හඳුන්වන ශාකේ ශාක පත්‍රයක්. එතකොට උගලන්ට පේනව ඇති ඒ ශාක පත්‍රයේ නාරටි පිහිටලා තියෙන විදිහ අපි අර කලින් බලපු ශාක පත්‍ර දෙකේ නාරටි පිහිටලා තියෙන විදිහට වඩා වෙනස්. ඉතින් මේ ශාකයේ නාරටි පිහිටලා තියෙන්නේ මැදේ නාරටියට සමාන්තරව තමයි ශාකා නාරටි පත්‍රයේ විහිදලා තියෙන්නේ. ඉතින් මේ වගේ නාරටි විඤ්ඤාසයක් අපි කියනවා සමාන්තර නාරටි විඤ්ඤාසයක් කියලා. අපි බලමු ජාලාභ නාරටි විඤ්ඤාසය හා සමාන්තර නාරටි විඤ්ඤාසය තියෙන ශාක පත්‍රවලට තවත් උදාහරණ කිහිපයක්. ජාලාභ නාරටි විඤ්ඤාසය අපිට බොහෝ ශාකවල දකින්න පුළුවන්. උදාහරණ ගත්තොත් එහෙම අඹ, කොස්, වද, ගොටුකොළ, ඊළඟට දෙල්, පේර මේ වගේ ශාක බොහෝමයක අපිට දකින්න පුළුවන් වෙනවා ජාලාභ නාරටි විඤ්ඤාසය. සමාන්තර නාරටි විඤ්ඤාසය දකින්න පුළුවන් ශාකවලට උදාහරණ තමයි පොල්, ඊළඟට කිතුල්, පුවා, ඊළඟට උණ, වී වගේ ශාකවල අපිට දකින්න පුළුවන් වෙන්නේ සමාන්තර නාරටි විඤ්ඤාසය. මෙලකට මම ඔබලන්ට පැහැදිලි කරන්නේ සරල පත්‍ර හා සංයුක්ත පත්‍ර ගැන. අපි සරල පත්‍ර හා සංයුක්ත පත්‍ර අතර වෙනස පැහැදිලි කරගනිමු. ඔබලන්ට පේනවා මෙතන තියෙනවා මඤ්ඤොක්ක පත්‍රයක්, අඹ පත්‍රයක්, ඒ වගේම කරපිච්ච පත්‍රයක්. මේ පත්‍ර තුනේහි පත්‍ර තල දිහා හොඳින් බැලුවොත් පෙනේ මේ තුනේහි පත්‍ර තල එකිනෙකට වෙනස් බව. දැන් අපි මුලින්ම ගමු අඹ පත්‍රය. මේ තමයි අඹ පත්‍රයේ පත්‍ර තලය. ඊළඟට මේ මඤ්ඤොක්ක පත්‍රයේ පත්‍ර තලය තමයි මේ තියෙන්නේ. හැබැයි මඤ්ඤොක්ක පත්‍රයේ පත්‍ර තලය කොටස් වලට වෙන් වෙලා තියෙන. මේ තමයි පත්‍ර තලය කොටස් වලට වෙන් වෙලා තියෙන විදිහ. හොඳින් බැලුවොත් පෙනේවි පත්‍ර තලය සම්පූර්ණයෙන්ම කොටස් වලට වෙන් වෙලා නැහැ. අර්ධ වශයෙන් තමයි මේ කොටස් වලට පත්‍ර තලය වෙන් වෙලා තියෙන්නේ කියලා. ඊළඟට කරපිංච පත්‍රයේ සැලකුවාම මේ තියෙන්නේ කරපිංච පත්‍රයේ මැදේ නාරටිය. උගලන්ට පේනව ඇති මේ පත්‍රයේ පත්‍ර තලය තමයි මේ කොටස. එතකොට මේ පත්‍ර තලය කුඩා කොටස් වලට සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙනවා. මෙන්න මේ කුඩා කොටස් වලට අපි කියනවා පත්‍රිකා කියලා. පත්‍ර තලය මේ ආකාරයට සම්පූර්ණයෙන්ම කොටස් වලට වෙන් වෙලා තියෙන ශාක පත්‍ර වලට අපි කියනවා සංයුක්ත පත්‍ර කියලා. අඹ ශාක පත්‍රය හා මඤ්ඤොක්ක ශාක පත්‍රය සැලකුවාම අඹ ශාක පත්‍රයේ පත්‍ර තලය කොටස් වලට බෙදිලා නැහැ. ඒ නිසා අඹ කියලා කියන්නේ සරල පත්‍ර සහිත ශාකයක්. මඤ්ඤොක්ක ශාක පත්‍රයේ පත්‍ර තලය දිහා හොඳින් බැලුවොත් පෙනේවි පත්‍ර තලය කොටස් වලට වෙන් වෙලා තිබුණට සම්පූර්ණයෙන් කොටස් වලට වෙන් වෙලා නැහැ. අර්ධ ලෙස තමයි කොටස් වලට වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා මඤ්ඤොක්ක කියලා කියන්නේ සරල පත්‍රයක්. පොල් ගහට ඇත්තටම අතු තියනවාද? පොල් ගහ කියලා කියන්නේ ඒක බීජ පත්‍රයේ ශාකයක්. ඉතින් ඒක බීජ පත්‍රයේ ශාකයක් නම් පොල් ගහට ඇත්තටම අතු තියෙන්න විදිහක් නැහැ. මෙන්න මේකට තමයි අපි පොල් අත්ත කියලා කියන්නේ. හැබැයි මේක පොල් අත්තක් නෙමෙයි. මේ තමයි පොල් පත්‍රය. මෙන්න මේ කොටසින් තමයි මේ පොල් පත්‍රය පොල් ශාකයට සම්බන්ධ වෙන්නේ. එහෙනම් මේ තමයි පොල් ශාක පත්‍රයේ පත්‍ර වෘන්තය. එතකොට මේ තමයි පත්‍රයේ මැදේ නාරටිය වෙන්නේ. මෙන්න මේවට අපි කියන්නේ පොල් පොල කියලානේ. හැබැයි ඇත්තටම මේ පොල් පොල නෙමෙයි. මේ තමයි පොල් පත්‍රයේ පත්‍රිකා. එහෙනම්
සංයුක්ත පත්‍ර සහිත ශාකයක්. ඒකට ඇත්තටම අතු නැහැ. සරල පත්‍ර හා සංයුක්ත පත්‍ර වලට අපි නිදසුන් කතා කරොත් සරල පත්‍රයක පත්‍ර තලයේ කොටස් වලට සම්පූර්ණයෙන් බෙදලා නැහැ. නමුත් සමහර වෙලාවට සරල පත්‍ර තියෙනවා පත්‍ර තලය අර්ධ වශයෙන් කොටස් වලට බෙදලා තියෙන ඒවා. ඉතින් සරල පත්‍ර වලට උදාහරණ තමයි අඹ, කොස්, පේර, රහුටන් ඊට අමතරව එඬරෝ, මඤ්ඤුක්කා, පැපොල් වගේ කියන ශාක පත්‍ර වල පත්‍ර තලය හොඳින් නිරීක්ෂණය කළොත් ඔබලන්ට දකින්න ලැබේ පත්‍ර තලය බෙදලා තියෙන්නේ අර්ධ වශයෙන්. ඒ නිසා ඒවා සංයුක්ත පත්‍ර නෙමෙයි. හොඳින් මතක තියාගන්න ඒවා සරල පත්‍ර වෙනවා. සංයුක්ත පත්‍ර ගත්තහම පත්‍ර තලය සම්පූර්ණයෙන්ම කොටස් වලට බෙදලා තියෙන්නේ. මේ බෙදිච්ච කොටස් වලට අපි කියුවා පත්‍රිකා කියලා. ඉතින් ඒ වගේ ශාක වලට උදාහරණ තමයි පොල්, මාර, සියඹලා, කතුරු මුරුංගා, කරපිච්ච වගේ ගත්තහම ඒවට තියෙන්නේ සංයුක්ත පත්‍ර. මිනමට මම ඔබලන්ට කියලා දෙන්න යන්නේ ශාක පත්‍රයේ ප්‍රධාන කාර්යයන් ගැන. ශාකයේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන ප්‍රධානම ස්ථානය තමයි ශාක පත්‍රය කියලා කියන්නේ. ප්‍රභා සංශ්ලේෂණය කියලා හඳුන්වන්නේ ශාක වලට හැකියාවක් තියෙනවා තමන්ගේ ආහාර තමා තුළම සංශ්ලේෂණය කර ගැනීමට. ඉතින් දුවේ පුතේ ඔබලා දන්නවද ඇයි මේ ශාක පත්‍ර කොළපාට කියලා? ශාක පත්‍ර කොළපාට වෙන්නේ හේතුව තමයි මේ ශාක පත්‍රයේ සෛලවල තියෙනවා හරිතප්‍රද, එහෙමත් නැත්නම් අපි ඒක කියනවා ක්ලෝරොෆිල් කියලා වර්ණකය. ඉතින් මේ වර්ණකය කොළපාටයි. ඉතින් හරිතප්‍රද වල කොළපැහැය නිසා තමයි ශාක පත්‍ර කොළපාටින් නිස්වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණය සඳහා මේ හරිතප්‍රද කියන වර්ණකය ශාකයට වැදගත් වෙනවා. ඒ විතරක් නෙමේ ආහාර නිපදවා ගැනීම සඳහා ශාකයට වැදගත් වෙන අනිත් සාධක තමයි ජලය, කාබන් ඩයොක්සයිඩ් වායුව, ඒ වගේම සූර්යාලෝකය. ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙනවා වගේම ශාක පත්‍ර වලින් සිද්ධ වෙන තව කාර්යයක් තමයි උත්ස්වේදනය කියලා කියන්නේ. උත්ස්වේදනය. උත්ස්වේදනය කියලා හඳුන්වන්නේ ශාක පත්‍ර තුලින් ජලය වාෂ්ප ලෙස පිටවීම. ඉතින් මේකත් ප්‍රධාන වශයෙන්ම ශාකයේ පත්‍ර තුලින් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ශාක පත්‍ර ශාකයට වැදගත් වෙනවා වායු හුවමාරු කිරීම සඳහා. ඒ කියන්නේ ශාකයට අවශ්‍ය කරන ශාකයේ ප්‍රභා සංශ්ලේෂණය කරනකොට ශාකයට අවශ්‍ය වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ වගේම ශාක ශ්වසනයේදී ඔක්සිජන් වායුව පාවිච්චි වෙනවා. ඉතින් මේ වායු ශාකයේ තුලට ලබා ගැනීම සිද්ධ වෙන්නේ ශාක පත්‍ර හරහා. ඒ විතරක් නෙමේ සමහර ශාක පත්‍ර වලට හැකියාවක් තියෙනවා ජලය සංචිත කරගන්න. සංචිත කරනවා කියන්නේ ගබඩා කරගන්නවා කියන එක. ඉතින් ජලය ගබඩා කරගැනීමේ හැකියාවක් සමහර ශාක පත්‍ර වලට තියෙනවා, විශේෂයෙන්ම වියලි ප්‍රදේශ වල වැවෙන ශාක වලට. අපි ඒවට කියනවා ශුෂ්ක පරිසර කියලා. ඉතින් කුමාරිකා ගත්තහම, අක්කපාල වගේ ගත්තහම ඒවට අපි කියනවා මාංශල පත්‍ර තියෙනවා කියලා. පත්‍ර මාංශල වෙලා තියෙන්නේ ජලය සංචිත කරගෙන, එහෙම නැත්නම් ජලය ගබඩා කරගෙන තියෙන නිසා. ඒ වගේම තවත් සමහර ශාක පත්‍ර තියෙනවා ඉඟලන්න පුළුවන් අලුත් ශාක ඇති කරන්න. ඉතින් අපි මේකට කියනවා වර්ධක ප්‍රචාරණය කියලා. ඉතින් මේ විදිහට ශාක පත්‍ර වලින් නව ශාක ඇති කරන්න පුළුවන් ශාක පත්‍ර වලට උදාහරණ තමයි බිගෝනියා කියන ශාකය. බිගෝනියා ශාකයේ ශාක පත්‍ර වලින් අලුත් පැල ලැබෙනවා. ඒ වගේම අක්කපාන. සමහර ඩෝගල් එක කරලත් ඇති අක්කපාන පත්‍රයක් කඩලා අපි ওই පරණ පොතක් ඇතුලේ දාලා ටික දවසක් තිබ්බහම ඒ පත්‍රයේ නාරටිව පත්‍රයේ ධාරයේ පත්‍ර ධාරයේ මුල් හට ගන්නවා. විගෝනියා අක්කපාන හැරුණහම පෙපරෝමියා කියන ශාකයක් තියෙනවා. ඉතින් මේ පෙපරෝමියා ශාකයටත් පුළුවන්
තමන්ගේ ශාක පත්‍ර වලින් අලුත් ශාක ඇති කරන්. ඒ වගේම ඔබට දැකලා තියෙනවා ඇති සමහර විට ජලජ පැලෑටියක් වෙන මානෙල්, ඒ මානෙල් පත්‍ර වලනොත් අලුත් පැලෑටි වෙනවා. ඉතින් දුවේ පුතේ මම හිතනවා ශාක පත්‍රය ගැන 7-8 ශ්‍රේණි වල දරුවන්ට මේ කොටස ප්‍රයෝජන මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා. ඉතින් දුවේ පුතේ මම හිතනවා 7-8 ශ්‍රේණි වල දරුවන්ට පුංචි ඔයාලන්ට මේ කොටස වැදගත් වෙයි කියලා. ඉතින් ඔබලාන්ට මේ වීඩියෝ එකෙන් දැනුමක් ලැබුණා නම් මේ වීඩියෝ එක යාළුවෝ අතර ෂෙයා කරන්න. ඒ වගේම ගැටලු තියෙනවා නම් අපිට කමෙන්ට්ස් කරන්න. ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.